ඩිල්ෂන් එතකොට අපි ඇත්තටම මැච් එක පරාද වුණේ තරඟ පාවා දීපු නිසාද? දැන් ඇයි ඔයා එහෙම අහන්නේ? නෑ ඉතින් අර එක්කෙනෙක් CID එකට ගිහින් දැක්ක කල් හරි ගිහිල්ලා වගේ අලුතෙන් ජිප් එක ගුත්තරන් හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් ලෝන් එක ගත්තේ LOLC finance හරි යන්න හරිම තැන මාත් හරියන්න කියලා හරි තැනටම ආවා ඉල කම්ප්ලේන් එකක් දාලා තිබ්බා ඊට පස්සේ තව එක්කෙනෙක් මාධ්‍ය හමුවක් තියලා කියනවා මේ හස්ත සංඥා පෙන්නවා කියලා ඔව් ඒ නිසා සැක හිතෙනු නේ කාලෙන් කාලෙට එහෙම සැක එනවා ඔව් හරි හැබැයි ප්‍රශ්නේ ලක්ෂී දැන් මේට අවුරුදු 23කට පෙර ඉන්දියා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලකුණු 54කට සියලු දෙනා දැවී යනවා එතකොට කවුරුත් ප්‍රශ්න අහුවේ නෑනේ ඉන්දියාව තරඟ පාවා දුන්නද කියලා ඊළඟට දැන් මේ අවුරුද්දෙම මේ 2023 අවුරුද්දෙම මීට පෙර අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100ට අඩුවෙන් දැවී යනවා එක පාරක් ඉන්දියාවේදී ලකුණු 73කට මගේ මතකයේ හැටියට දැවී යනවා තව පාරක් නවසීලන්තයේදී ලකුණු 76කට මගේ මතකයේ හැටියට දැවී යනවා ඒ අවස්ථා දෙකේදී අහන්න පුළුවන්නේ තරගේ පාවා දුන්නද කියලා ක්‍රිකට් අවිනිශ්චිත ක්‍රීඩාවක් කියන එක අපි හැමෝම දන්නවා එසේ තිබියදී තරංගයක් පරදිනකොට දෙකක් පරදිනකොට මෙන්න එළියට එනවා මේ චෝදනාවක් මෙන්න එළියට එනවා සංවාදයක් තරංගේ පාවා දුන්නද කියලා මිට කලින් අර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරංගයකදී ඒකත් ඉන්දියාවේ තිබ්බේ අවසන් මහා තරංගයේදී ශ්‍රී ලංකාව පරදිනවා ඒ පිළිබඳවත් මේ වගේම කම්ප්ලේන් යනවා හරි ඊට පස්සේ කණ්ඩායමේ හිටිය ජේෂ්ඨයන් මහේල ජයවර්ධන කුමා සංගක්කාර මේ අයව කැඳවලා ප්‍රශ්න කරලා විමර්ශන කරනවා තරඟ පාවා දුන්නද කියලා ඒ තරමට මේක එහාට යනවා. ඔව්. හරි. ඉතින් මේක මේ පුරුද්දක් විදිහට තරංගයක් දෙකක් පරදිනකොට උඩට එන මාතෘකාවක් වෙලා තියෙනවා තරංගේ පාවා දුන්නද කියලා. මේ පාර ඕකට තව පොඩි සක්කියක් තියෙනවා. ඒ මොකක්ද? අර එක්කෙනෙක් රිමාන්ඩ් වෙලා ඉන්නවනේ. සචිත්‍ර සේනානායක හිටපු ක්‍රිකට් ක්‍රීඩකේ ඔහු චෝදනාවට ලක් වෙලා ඉන්නවා තරංග පාවා දීමක් කළ බවට හෝ තරංග පාවා දීමකට අනුබල දුන් බවට LPL තරඟාවලියක. ඒ කරන කොටගෙන ඔහු අත්අඩංගුවට අරන් රක්ෂිත බඳනාගාරගත කරලා ඔහු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග සිදු වෙමින් තියෙනවා. දැන් මේකත් සාක්ෂියක් කරගෙන එහෙමත් වුණා නම් මෙහෙමත් වෙන්න බැරිද කියලා ඔන්න දැන් තරංග පාවා දීමේ චෝදනාව එළියට එනවා. ප්‍රශ්නේ ක්‍රීඩකයන් මත මේ විදිහට බෝම්බ අතාරින කොට කාටවත් පේන්නේ නැහැ. ද ක්‍රීඩකයන්ට පිටිපස්සෙන් තියෙන අනිත් යාන්ත්‍රණයන් පිළිබඳව 1 2 මේ නැති ප්‍රශ්න අරගෙන ඒ ප්‍රශ්න උඩ පිනුම් ගහනකොට වෙන්නේ මොකක්ද අපි කතා කරන්න ඕනේ ප්‍රශ්න යට යනවා ඇත්ත ප්‍රශ්න ටික යට යනවා ස්විංග් වෙන පිච් එකක්ද තිබ්බේ එතන ස්විංග් වෙන පිච් එකේ බෝලේ ස්විංග් වුණාද ඒ ස්විංග් වෙච්ච එකට අපිට හරියට බැට් කරගන්න බැරි වුණාද ඒ බැට් කරගන්න බැරි වුනේ මොකක් හරි තාක්ෂණික අවුලක් නිසාද එහෙම නැත්නම් විකට් එකක් දෙකක් තුනක් වැටෙනකොට අපි මානසිකව බිඳ වැටුණාද කලින් තරගය ජයග්‍රහණය කරලා ජයග්‍රහණය ආයි මානසිකත්වයකින් අපි හිටියේ පකිස්තානයත් එක්ක තරගය ජයගත්තට පස්සේ. ඒතර ඒ මානසිකත්වය සමත්ුනේ නැද්ද මේ වැටෙන කඩලු රැක ගන්න තරම් මානසික සවියක් අරන් දෙන්න. ඒතර මානසික බිඳරැටීමක් අපේ කණ්ඩායමේ තියෙනවද? මෙන්න මේව නඳුනගත යුතු ප්‍රශ්න. නේ අර කණ්ඩායමේ පුහුණු කරු නේ. ඔහු පිළිබඳ ලොකු හැලී ලිව්වා සමහරු තරඟ දිලනකොට. හැබැයි මෙන්න දැන් ඔහු කියන දේ ගණකට ගන්නෙ නෑ. ඔහු කියනවනේ වැරදි වුණා, වැරදි හදාගෙන, වැරදි හඳුනගෙන ඉස්සරහට එන්න ඕනේ කියලා. ඒ නිසා අපි අද වැරදිච්ච ක්‍රිකට් තරඟ ගැන කතා කරමු. ගොඩක් අය බලාපොරොත්තුෙන් හිටපු තරඟ ගැන කතා කරනවා ගොඩක් අය බලාපොරොත්තුෙන් හිටිය තරඟේ දිරන්නම නෙමෙයි තරඟේ බලලා සතුටු වෙන්න මේ ගොඩක් අයට දෙන වේදනාව ලක්ෂී ඒ සතුට අහිමි වෙච්ච එක Facebook පිටුවේ ඇතැම් අය තියපු සටහන් මේ හරියට සැලසුම් කරොත් දැනටත් අපිට කප් එක ගන්න බැරි නෑ ඇයි එහෙම කියන්නේ වරුන් තාම කරුණාගෙන් පිටත් වෙලා නෑ මට දුක ග්‍රවුන්ඩ් එකට යන්න පෑලියකට පාලම ගාව ඉන්නකොට මැච් එක ඉවරුණානේ අඩුම තරමේ ග්‍රවුන්ඩ් එකට නිකන්වත් පොඩ්ඩක් අල්ලන් ඉන්න තිබ්බා දේවියන්ගෙන තෙල්ලලා වැඩක් නැහැ ඉතින් ඇයි එහෙම කියන්නේ උනොත් ඉන්දියාවෙනේ ඉතින් ගියේ රෑ 12 වෙනකම් මැච් එක බලනවා කියලා ඉන්දියාවේ උන්ට අයවෙද්දුන්ගේ රටට යන්නත් පුළුවන් කුසල් පෙරේරා අවුට් වෙලා ඩ්‍රෙසිං රූම් එකට ගිහිල්ලා බෑඩ් එහෙම ගලවලා අනිත් පැත්ත බලනකොට බැටින් ලයින් අප් එකේ අනිත් තු හේ යාළුවේ අපි ආවා මැච් එක බලන්න කියලා ලොකු ප්‍රොජෙක්ටර් එකක් හයි කරලා ඉවර වුණා විතරයි මැච් එක ඉවර වෙලා කප් එකත් ඉන්දියාව අරන් ගිහිල්ලා
කොහොලි ඉතින් ඉන්නේ අපිත් එක්ක 100ක් ගහන්න. ඒව කොහෙද අපිත් එක්ක? අපි ටීම් එකම ගැව්වේ බලයි. හොඳ වැඩි. උන් එකට හාප් සෙන්චරියක්වත් ගහන්න අපිට දුන්නේ. දැන් මේ අපි හුවේ Facebook එකේ පළවෙච්ච අදහස්නේ. Facebook එකෙන් වගේම TikTok වලිනුත් මේ කට්ටිය මැච් එකේදී ලබන්න බැරි වෙච්ච සතුට ලබන්න උත්සාහ කරලා තිබ්බා. තරගෙන් පස්සේ වගේම තරගයේ අතරතුරත් එහෙම උත්සාහයන් ගනිමින් තිබුණා. ග්‍රවුන්ඩ් එක ඇතුළට එනකොට විකට් 4යි, සීට් එක වෙනකොට විකට් 8යි, වාඩි වෙනකොට ඕල් අවුට්. ලක්ෂ දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල උත්තර හොයන. මොකක්ද? නේ දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කළ යුතුද කියලා සංවාදයක්ත් තියෙනවා. ඔව් ලොකු සංවාදයක් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලක් තියෙනවා. ඔව් ඇයි ඒ? එතකොට දසුන් ශානක පර්ෆෝම් කරන්නේ නැහැ. දිගින් දිගට පිටිකරුවෙක් විදියට ෆේල්. ආ ඒකනම් ප්‍රශ්නේ. ඔව් අපි ඒකට උත්තර හොයන්න ඕනේ. දසුන් ශානක පිටිකරුවෙක් විදියට ෆේල් නම් ඇයි එහෙම ෆේල් වෙන්නේ? ඒක අපිට නිවැරදි කර හැකිද? නිවැරදි කළ හැකි නම් ඒ වෙනුවෙන් කළ යුත්තේ මොනවද? දසුන් ඒ වෙනුවෙන් කළ යුත්තේ මොනවද? ඒව දසුන් කරනවද? එහෙම නැත්නම් දසුන් ඒව අතෑරලා වෙන ඒව ක්‍රමෙන් ඉන්නවද ඒක හොයන්න ඕනේ. ඊළඟට දසුන් නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා යෝජනා කරන්නේ දසුන් නායකයෙකු විදිහට ගනු ලබන තීන්දුව తీරන සම්බන්ධයෙන් එකඟ වෙන්න බැරි නිසාද? ඔහු හරි තීන්දුව හරි වෙලාවට ගන්නෙ නැද්ද? එහෙම නැත්නම් ඔහු කණ්ඩායමකට එකතු කරලා තියාගන්න අසමත්ද? එහෙම ප්‍රශ්නයක් නම් ඔව් දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කළ යුතුයි. හැබැයි දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කළ යුතුයි කියලා යෝජනා කරන අයගෙන් අපි පෙරලා ප්‍රශ්න කළොත් මොකක්ද හේතුව කියලා උත්තර තියෙනවා. සහ බැලුම්ගල ගවේෂණයේදී හෙළිවෙච්ච තව කාරණාවක් තියෙනවා. ඒ මොකක්ද? දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිටිපස්සේ එළියට ආපු නැති තව කතාවක් තියෙනවා. ඒක මගඩියක්. ඔව්. ඒක කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණය කාගේ හෝ න්‍යාය පත්‍රයක් ඉටු කිරීමක්. ඒ න්‍යාය පත්‍රය ඇතුලේ උත්සාහය දසුන් ශානක නොවන වෙනත් කෙනෙක් නායකත්වයට අරගෙන එීම. ඔව්. කාවද ඒ? ඇයි ඒ? අපි ක්‍රිකට් හසුරවන්න ඕනේ කාගේ හෝ න්‍යාය පත්‍රයකට අනුවද? මේ ප්‍රශ්න ටික ආයිත් අපි ඉස්සරහා ඉතුරු වෙනවා. අර තරංගය පාවා දීම පිළිබඳ චෝදනා වගේම තමයි මේක. තරංගයක් දරදුනහම කාලෙන් කාලට ඔය වගේ ඒවා එළියට එනවා. නමුත් ඔය ප්‍රශ්නවල එල්ලීලා අපි ඉස්සරහට යන්න ගියාම මොකද වෙන්නේ? අර ලක්ෂි කලින් හරියටම කිව්වා වගේ ඇත්ත ප්‍රශ්න ටික අපිට අහුවෙන්නේ නැහැ. ඊළඟට අපිට ලෝක කුසලාණයට යන්න වෙන්නේත් ඒ ප්‍රශ්න ටික ඒ විදිහටම තියාගන්න. එහෙම වුණාම ඉතින් අපිට ලෝක කුසලාණය පිළිබඳවත් බලාපොරොත්තු අතහැර ගන්න වෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා තරගයේදී අපිට සතුට අහිමි වුණා වෙන්න පුළුවන්. අපි ඒ සතුට වෙන විදිහට හොයන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. නැත්තම් තරගයේ පෙරදුරු නිසා හිතට දැනුණු දුක වාවා ගැනීම සඳහා ඒ දුක දරා ගැනීම සඳහා දුක පිට කිරීම සඳහා යම් උපායන් අපි පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. Facebook එකක post එකක් ලියනවා, TikTok එකක යම් පළකිරීමක් කරනවා, YouTube එකේ මොනවා හරි කියනවා. කමක් නැහැ. කට්ටිය වට වෙලා හරි මොනවා හරි කියනවා. හිත හදාගන්න කමක් නැහැ නේ. හැබැයි ඒ හිත හදාගන්න අපි කරන දෙයින් අපි රටේ ක්‍රීඩාවට, ක්‍රිකට් ක්‍රීඩාවට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට අගතියක් නොවෙන්න වග බලාගමු. යුක්තියුක්ත සාක්ෂි සහිතව චෝදනා ගොනු කරන්න කමක් නැහැ. හැබැයි මේ යුක්තියුක්ත සාක්ෂි නැතුව චෝදනා ගොනු කරන්න උත්සාහ කරන්න එපා. දැන් Facebook වල පළවෙච්ච අදහස් අපි අහුවානේ. TikTok වලත් යම් අදහස් පළ වුණානේ. හැබැයි එළියටත් ගියානේ ලක්ෂී. මේ එළියේ අය මොකද කියන්නේ කියලා හොයන්න. මොකද කියන්නේ? එලියා ඒ කියපු දේවල් අහන්න පුළුවන්. මේ කතා කරන්නේ එදා මැච් එක බලන්න ගියපු එක්කෙනෙක්. ඒෂියා කප් ෆයිනල් එක බැලුවද? ඔව් බැලුවා. කලකිරෙලා ඉන්නේ හොඳටම. ඇයි කලකිරෙන්නේ? මොකක්ද හේතුව? මේ මැච් එක බලන්න ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ගිහලා ඉඳ ගන්න කලින් මැච් එක ඉවරයි. ග්‍රවුන්ඩ් එකට ගියාද මැච් එක බලන්න? ඔව් 1600 ඩී අපේ. මොකද හිතුනේ ඉතින්? හිතන්න දෙයක් නැහැ. ඉතින් ගිහිල්ලා ඉඳ ගන්න කලින් ඔක්කොම හොර උට් වෙනවා. නැෂනල් ප්ලේස් ලා විදියට ඔය ඩඩව රෙස්පොන්සිබිලිටි සෙල්ලම් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඉන්දියාව ප්ලේ කරනවා බලලාවද? බලලා. මේ පාර නැති වුණාට හැබැයි කලින් මැච් 13ක්ම විතර ලංකාව හොඳට ප්ලේ කරා නේද? ඔව් ප්ලේ කරා. හැබැයි ෆයිනල් ලා ප්ලේ කරනවා නම් ඔය ඩඩව රෙස්පොන්සිබිලිටි නේ. ඔතන ඉන්න ඔක්කොම එක්ස්පීරියන්ස් ප්ලේස් ලා ඉන්නේ. අනික නැෂනල් ප්ලේ කරන ෆුල් ටයිම් ප්ලේ කරන කට්ටිය ඉන්නේ. පාර්ට් ටයිම් ප්ලේස් ලා නෙමෙයිනේ. ඒකට ඔයිට වඩා අනික පිච් එකත් බැටින් පිච් එකත් තිබ්බේ එතන. එතන වෙන ටීම් එක බැට් කරා නම් ඔයිට වඩා ඉන්දියා බැට් කරා නම් ඔතන ඔයිට වඩා රෙස්පොන්සිබිලිටි බැට් කරන කවදාත් මේ වගේ අවුට් වෙන්නේ නැහැ මං ඉතින් විදියට ESL ලං කරපු ටීම් එක නම් ඇයිද කියන්නේ ඉතින් යාලා හරියට ප්‍රොෆෝම් කරේ නැහැ බෝලින්ග් සයිඩ් එකෙන් කරන්න දෙයක් නැහැ බැටින්ග් සයිඩ් එකෙන් ටොස් එක දෙන්නා බැටින්ග් වැගත්තා නම් හරියට ඉතින් ටාගට් එකක් ටෙස් ටාගට් එකක් දෙන්න තිබ්බා දීලා ගේම් එක ප්ලේ කරන්න තිබ්බා මේ බෑඩ් එකක් සමහරව රුපියල් 600 ටිකට් එක රුපියල් 15000ට අරගෙන ගියාලු තරඟේ බලන්න. එහෙමත් පෝස්ට් තිබ්බා. එහෙමත් අදහස් පළ වුණා. ඒ අතරේ සමහරව තරඟේ බලන්න පිටණියට නොගියට පිටණියෙන් එළියේ ඉඳන් තරඟෙත් එක්ක බැඳුණු විවිධ සැලසුම් හැදුවා. ඒක මේ හරි පුංචි තැනකින් පටන් ගන්නවා. ඒ කියන්නේ දවසේ වැඩ ටික කලින් ඉවර කරලා ඉක්මනට මැච් එක බලන්න ඉඳ ගන්න ඕනේ කියලා කලින් නැගිටින තැන ඉඳන්. නේ පාන්දර 4ට පාන්දර 3ට නැගිටලා දවසේ වැඩ පටන් ගන්න තැන ඉඳන් ඒක පටන් ගන්නවා. ඒක බොහොම ඈතට යනවා. සමහර විට ලොකු හෝටල්
ස්ථලයක වෙනම මෙනු එකක් හදනවා. වෙනම මෙනු එකක් හදලා ආරාධනා කරනවා පිරිස් වලට එන්න ඇවිල්ලා අපේ හෝටල් එකේ ඉඳන් මැච් එක බලන්න. ලොකු ස්ක්‍රීන් එකක් දාලා මැච් එක පෙන්නනවා. ඔය අතරේ අපි පොඩි අපරෙකුත් දානවා. නේද? එහෙම එහෙම විනෝද වෙන්නත් පුළුවන්. ඒක මං කන්න බොන්න. එහෙම ව්‍යාපාරික සලසුම් හැදෙන තැනට මේක දිවෙනවා. හැබැයි ඉතින් ඒ හැමෝමත් මේ වැඩේ ඇතුලේ අසාර්ථකයි. එතකොට ඉතින් හිත රිදෙන එක සාමාන්‍යයි. ඔව්. දැන් ඔය ඩිෂන් කොන් මේ ව්‍යාපාරික සලසුම් තියන අයත් මේ අතරේ ඉන්නවා කියලා. එහෙම එක්කෙනෙක් අපිත් එක්ක කතා කරා. මගේ රෙස්ටෝරන්ට් එකක් තියෙනවා නිගම්බු වල. ඒකේ අපි සම්පූර්ණ සෙටප් එක දාලා ඔක්කොම ගාලා වෙනම මෙනු එකක් හදලා ඔපර එකක් දීලා වරලා ලොකෝට අපි ලෑස්ති කරලා තිබුණා. ඒක ප්‍රොජෙක්ටර් දාලා ඔක්කොම ගාලා. නමුත් මැච් එක කියන්නේ නොහිතපු විදිහට වෙනස් වුණානේ. ඒකට අපිට හිතා ගන්න බැරුණා මොකද්ද උනේ කියලා. ඊට පස්සේ ඇත්තට මම සාමාන්‍ය රෙස්ටෝරන්ට් එක වහන්නේ රෑ 12ට විතර. මැච් එක විනාඩි يعني පැයකින් විතර ඉවර වෙච්ච හින්දා ඒ ඔක්කොම වහලේ වෙලා ගෙදර කියලා නිදිය ගත්තා. ඊයේ පාරේ කිසිම කෙනෙක් ලොයිස් ප්ලේස් වල රෑ වෙනකොට කිසිම කෙනෙක් හිටියේ නැහැ. නිකම්. ඊට පස්සේ මමත් අටහම හරි විතර වහලා ගෙදර ගියා. ඔය මැච් එක බලන්න ආව කට්ටිය මුලින් පැය දෙකේ හරි හිටියද? හිටියා. ගොඩක් අය හිටියා. මගේ ටේබල්ස් තියෙනවා 28ක් විතර. ටේබල් 14ක් විතර හිටියා සෙනඟ. ඒ කට්ටියත් මැච් එක ඉවර වෙච්චකම ගියා. ඒ කට්ටිය කොහොමත් ලංකාව ඕල් අවුට් වෙන්න කලින්ම ගියා. ඒගොල්ලන් දැනගත්තා වෙන්න යනදී. සගොල්ලන් කලින්ම ගියා. ගොඩක් අය ඉතින් ගොඩක් දුකෙන් තමයි ගියේ. ඒ බිස්නස් එක නැති වෙච්ච අය. සමහරුන්ට කොණ්ඩෙත් නැති වුණානේ. එහෙමත් අය ඉන්නවද? ඇයි අර කිව්වේ කවුද එක්කෙනෙක් එහෙම හම්බුණා කතා කරන්නේ? අපිට එක්කෙනෙක් හම්බුණා. එයා කිව්වේ මොකක්ද කියලා අහලා බලමු. අපිට ආරංචියකව මැච් එක සම්බන්ධයෙන් ඔට්ටුවක් අල්ලලා මොකක් හරි දෙයක් වුණා කියලා මොකක් දුනේ? මොකක් දුනේ කියලා කියන්න ඕන මම මේ ලංකාව දිනනවා කියලා ඔට්ටුවක් ඇල්ලුවා. පරාදුනා. ද මොකක්ද අල්ලපු ඔට්ටුව? මොකද්ද කියන්නේ? මං කිව්වා ලංකාව පරාදුනොත් තට්ටු ගන්නවා කියලා. ආ කියන්නේ කලින් කොණ්ඩෙ තිබ්බා. මේ මැච් එකේ හින්දද තට්ටු තියෙන්නේ? නැත්තම් පරාදේ තියෙන්නේ ගෑවේ. මට දෙන දුකේ ගැන හිනවනවා. මේ තට්ටේ ගන්න පය දෙකක් ගත්තා. ඒක හුන්ට සෙල්ලම් කරන්න ගිය විනාඩි 20යිනේ. ඔයා කලින් ඉඳන්ම මැච් බලනවද? අනේ මේ යන්නවනේ ඒ වැඩ නැහැ නේ. අදට තිබ්බ කොණ්ඩේ දෙති උනානේ. පටන් ගත්ත තැනට ආයෙත් යන්. මේ තරඟේ පාවා දුන්නා කියලා සංවාදයක් තියෙනවනේ. චෝදනාවක් තියෙනවනේ. ඒක මේ විමර්ශනය කරන්න පැමිණිල්ලක් විදිහට ඉදිරිපත් කරලා දෙනවනේ CID එකට. තනතන වෙඩි තියෙනවා. ඒවා හොයන වැඩක් CID එකට මේ දවස්වල තියෙනවා. ඉතින් ඒ ඇස්සේ කොහොම හරි මේ තරඟේ පාවා දුන්න නම් ඒක ගැන හොයන්න ඕනේ, ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එimhe හොයන්න කියලා පැමිණිල්ලක් ගොනු කරලා තියෙනවනේ. පැමිණිල්ල කරුවා හරි ලස්සන කතාවක් කියනවා. විනාඩි 19කින් අපේ කණ්ඩායම අවුට් වුණාලු. ඒ කියන්නේ ඔක්කොම කට්ටිය ඕල් අවුට් වෙන විනාඩි 19 ගියේ. ඔව් පැමිණිල්ල මේ නිසා අවුලක් තියෙනවා. ඒ පැමිණිල්ල මුලින් විමර්ශනය කරන්න වෙනවා. විනාඩි 19ට වඩා නම් අපේ කට්ටිය සෙල්ලම් කරනවා. ගෙන ඕවර 15යි පන්දු දෙකක් සෙල්ලම් කරානේ. ඕකට පැයකට වඩා වැඩි කාලයක් යනවා. අපි යම් චෝදනාවක් කරනවා නම් අපි යුක්තියුක්තව බලමු මේ සඳහා පදනමක් තියෙනවද කියලා. එහෙම නැතුව කටට ආපු වළියට තරංගේ පාවා දුන්නා, මැච් ෆික්ස් කළා. එහෙම කරන චෝදනා ඇත්ත ප්‍රශ්නයට ගහලා ක්‍රිකට් තවත් වලට ඇද දාන එකක්. සමහර විට පාලන තන්ත්‍රයත් එක්ක තියෙන. එහෙම නැත්නම් නිලධාරී තන්ත්‍රයත් එක්ක තියෙන තරහව ක්‍රීඩකයන් පිටින් යවන්න එපා, ක්‍රීඩාව පිටින් යවන්න එපා. මොකද ක්‍රිකට් අපේ රටේ ඇතමුන්ට ආගමක්. ක්‍රිකට් ක්‍රීඩකයන් අපේ රටේ ඇතමුන්ට තවමත් වීරයන්. එනිසා ආගමක්සේ අදහන ක්‍රිකට් එක්ක වීරයන්සේ පුදුණු ලබන ක්‍රීඩකයන් එක්ක තේරුමක් නැති විහිළු කරන්න එපා. ඒක දේශපාලනයේ තවත් එක කෑල්ලක් කරගන්න උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට අපි වඩා සබුද්ධිකව ක්‍රිකට් බලමු. කොහොමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයා ලෝකයේ හැමුවේ ගෞරවණීයයි. සබුද්ධික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට අපි ඉන්දියාවේ වගේ තරගයක් පැවරුදුනහම ක්‍රීඩකයන්ගේ ගෙවල් වලට ගිනි තියන්නේ නැහැ. ක්‍රීඩකයන්ගේ ගෙවල් වට කරන්නේ නැහැ. එනිසා ලෝකයේ පුරා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයා ඇගීමට ලක් වෙලා තියෙනවා. අපේ පිට්ටනි කාර්ය මණ්ඩලයේ වගේම අපේ පිට්ටනි කාර්ය මණ්ඩලයේ ලොකු ඇගීමකට ලක් වුණානේ මේ ඒෂියා කප් ෆයිනල් එකේදීම අනිවාර්යෙන්ම. එතකොට ඒ වගේම අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයාත් ඇගීමකට ලක් වෙලා තියෙනවා. ඒ ඇගීම නැති කරගතිය යුතු නෑ. අපි සබුද්ධිකව ක්‍රිකට් දිහා බලමු. අපි චෝදනාවක් කරනවා නම් සාක්ෂි සහිතව පදනමක් සහිතව ඒ චෝදනාව කරමු. එහෙම නැත්නම් කටට එන්නම් වාලේ දේවල් කියලා ක්‍රිකට් තවත් වලට ඇද දාන්න අපි කටයුතු නොකරෙමු. එහෙම කරන එක ළඟ එන ලෝක කුසලාණයටත් හරි නරකයි. පෙරදුණු තරඟයට කලින් අපි එක දිගට තරඟ 13ක් අපි දෙන්නා. එතකොට තරඟ 13ක් දිනලා ඉන්දියාවත් එක්ක තරඟිය අපි පෙරදුණා. ඊට පස්සේ අපි පකිස්තානෙත් එක්ක තරඟිය දින්නා. අපි අවසන් මහා තරඟයට ආවා. අවසන් මහා තරඟේ පෙරදුණා. ඒ පෙරදුණු අවසන් මහා තරඟේ ගැන වගේම එක දිගට දින 13 ගැනත් අපිත් එක්ක කතා කරා. 0112553363 අපේ දුරකථනය අපි ඔබට විවෘත කරනවා. මම මොන්න ගේන්න ගිය ටිකට TV පොළවේ ගහලා, පුට්ටු පොළවේ ගහලා, බයිට් එකත් බල්ලෙක්ට කන්න දාලා. උංග පොලිසියෙන් වත් ගෙනිච්චද වන්දා. පොලිමේ ඉඳලා ටිකට් එක අරගෙන ග්‍රවුන්ඩ් එකට යන්නත් පොලිමේ ඉඳලා ඇතුළට එනකොට රෝහිත් සර්ම කප්පේ ගරන් ඉන්නවා. මේවේ මුලටික ඔට්ටු නෑ කියලා ආයෙ මැච්චේ පටන් ගන්න බැරි දැල්ලා නේද? අඩුම ධර්මයේ ටොස් එක දිනලා බෝල් කරා නම් මචං බෝතල ඉවර වෙනකන්වත් බලන්න තිබ්බ මැච්ච. නේද? දසුන් නම් ටොස් එක හරි දින්න. ඒ තලික්කු විකට් දෙකක් අතරේ
අපිට පසුතැවෙන්නවත් වෙලාවක් දුන්නේ නැහැ ටීම් එක බලන්න ඉතින් එකම වෙලාවක කෝටියකට වැඩි ජනතාවක් කුණුවරප කීමේ ලෝක වාර්තාව ශ්‍රී ලාංකිකයන් දිමි වුණා මැච් එකේ ලක්ෂි මේවත් මේ Facebook පිටු වලින් උපුටා ගන්නා ලදි. දුරකදිනුත් අපිට ගොඩක් අය කතා කරනවා. දැන් ඉන්නවා අපිත් එක්ක කෙනෙක් ආයුබෝවන් ඔබට. මහත්මයා මේ මට net fm එකේ මේ අවස්ථාව ලබා දුන්නාට බොහොම ස්තුතියි. මම ඇවිල්ලා net fm යාව ජීව සමාජිකයෙක්. net fm පොතනද අපි එතන. ඒ වගේ අපි හරිම ආදරේ channel එක. බොහොම ස්තුතියි. නමුත් අපි මේ net fm එකෙන් ගන්න ගොඩක් දැනුම තමයි අතරේදී අපි බෙදා ගන්න. කට්ටියත් එක්ක කතා කරන්නේ ඒ වගේ දේවල්. ඒ මොකද ඒ අපේ හැඟීම අපි හැම වෙලාවෙම දුකේදී අතාරින්න නැති જાතිය. අපි ඒ හින්දා තමයි ක්‍රීඩකයෝ අදත් ওই විදිහට ඉන්නේ. මේ රටේ මිනිස්සු එහෙම හැසිරෙන හන්දා. ඉන්දියාවේ ඔක වුණා නම් ඔහොම නෙමෙයිනේ තාත්තේ ලොකු වෙනසක් නේ. නමුත් මේ තියෙන ජනතාවගේ තියෙන මේ නිහතමානීකම මේ රටේ තියෙන නිහතමානීකම තමයි ඔතනදී ওই විදහාපාන. බොහොම සතුටේ ඔබතුමියට ඒ අපේ රටේ ප්‍රේක්ෂකයා පිළිබඳ තියෙන විශ්වාසය, අපේ රටේ ප්‍රේක්ෂකයා පිළිබඳ තියෙන ගෞරවය. ඒ ගෞරවය අපි ප්‍රේක්ෂකයන් විදිහට රැකගත යුතුයි. ඔව් අපි බලාපොරොත්තු වෙච්ච සතුට අපිට අහිමි වුණා. ජය පරාජය කොහොම වෙතත් ඒ සතුට අහිමි වීම නිසා ඇතිවෙච්ච පසුතැවීම හෝ වේදනාව අපි මත තියෙනවා. ඒක පිට කරගන්න අපි මේක විදිහට උත්සාහ කරමින් ඉන්නවා. සමහර විට ඒක හාසියකින් පිට කරන්න අපි උත්සාහ කරනවා. ඒ සියල්ල පිළිගත හැකි තත්වයන්. හැබැයි ඒ තත්වයන් පාදක කරගෙන ඒක දඩමීමා කරගෙන කවුරු හරි උත්සාහ කරනවා නම් මේක ඇතුලේ වෙන ගේමක් ගහන්න, තව කාගේ හරි න්‍යාය පත්‍රයක් ඉටු කරන්න අන්න එතන ලොකු ආරවුලක් තියෙනවා. මේකත් අහන්න. ඒෂියා කප් ෆයිනල් එක බැලුවද? ආව බලන්න කියලා බලන්න කියලා බලන්න කියලා. දැනෙන්න තියෙන ඔක්කොම ඇඟින් දරන බලවෙන් දේ තමයි මේ හරීම සතුටක් ආව ෆයිනල් ගියා කියලා. ඊට පස්සේ මැච් එක ඉවර වුණාට පස්සේ ඉතින් අයියෝ ෆයිනල් උත් ආවේ නැත්තම් කියලා ඉවර වෙලා හිතුණා. ඒ කියන්නේ ඒ තරමටම දුක හිතුණා ඉතින්. අපේ ටීම් එක මීට වඩා හොඳ පර්ෆෝමන්ස් කරයි කියලා හිතුවා. හැබැයි අපි අපේ ටීම් එකත් එක්ක ඉන්නවා. එයාලා වතාරින්නේ නැහැ. එයාලත් එක්ක අපි දිගින් දිගටම ඉන්නවා. වර්ල්ඩ් කප් එකේ දැන් 7 වෙනිදා සවුත් අප්‍රිකා මැච් එක දිනවා. අපි ඒක බලන්නත් ලෑස්ති වෙනවා. අපි ඕවා හිතන්නේ නැහැ. ඒ කියන්නේ මැච් අර දෙනවා දිනනවා. මොකද ඔය දේ ඕන රටකට වෙන්න පුළුවන්. මීට කලිනුත් ඉන්දියාව 36 ඕල් අවුට් වෙලා තියෙනවා ටෙස්ට් එකදී ඔස්ට්‍රේලියාවලට. ඉතින් ලංකාව මීට කලින් කීප සැරයක් අවුට් වෙලා තියෙනවා. ඉන්දියාව ලංකාවට අවුට් වෙලා තියෙනවා 54ට 2006. ඔය සාමාන්‍ය දේවල් ඉතින් ඔච්චර හිතන්න දේවල් නෙමෙයි. මම කියන්නේ ඉතින් ලංකා ප්‍රේක්ෂක හැමෝටම එකතු වෙලා ඉවර වෙලා ටීම් එකට සපෝට් කරන්න. ඒ කට්ටිය මොරලි අපි හැමදාම සපෝට් කරමු. ගින්නකන් සපෝට් කරමු. කරදෙනවා සපෝට් කරමු. එච්චරයි. හැමදාම ක්‍රිකට් බලන, ක්‍රිකට් ආගමක් විදිහට අදහන, ක්‍රිකට් පිළිබඳ උන්මාදයකින් පෙළෙන, ඇතම් විට ඇතම් අය ඒ අයව හඳුන්වන්නේ ඉත්තෑවෝ කියලා. එහෙම ඉත්තෑවෝ තාමත් බනින්නේ නැහැ. හැබැයි අර පොල්ල උස්සගෙන එන, එහෙම නැත්තම් මේ කඩු අමෝරාගෙන එන අයගේ යටගිහාව බැලුවා මේ අය එම හැමතිස්සෙම ක්‍රිකට් බලන, ක්‍රිකට් ආගමක් විදිහට අදහන, ක්‍රිකට් පිළිබඳ උන්මාදයක් තියෙන අයට වඩා සමහර විට මේ අවසන් මහා තරගයේ කඩලු 3-4 බිඳ වැටෙනකොට TV එක ඉස්සරහා ඇවිල්ලා ඉඳගත්තු අය. ඒතකොට එහෙම අය තරඟ පිළිබඳ ලොකු ਵਿਚාරයන් දෙන්න පටන් අරන් තිනවා. ඒ ප්‍රතිඵලය මත ඇති නොවිය යුතු සංවාදයක් ඇති වෙමින් තියෙනවා. ඒ ඇති නොවිය යුතු සංවාදේ නිසා ඇති විය යුතු සංවාදේ යට යමින් තියෙනවා. නැතෙෆෙම් බැලුම් ගල අපි අද මේ රටට අනාවරණ කරන්නේ ඒ පිළිබඳවයි. අපි තරඟයක් පෙරදුනා. ආයක කමක් නැහැ කියලා අත පිහදාගෙන පැත්තකට විය යුතු නැහැ. නමුත් ඒ පෙරදුනේ ඇයි කියලා අපි හේතු හොයන්න ඕනේ. පෙරදුනේ ඇයි කියලා හේතු හොයද්දී නැති හේතු අපි හදනවා නම් ඒ හේතු විසින් නැත් හේතු යට යනවා. ඒක ක්‍රිකට් තවත් නරක තැනකට තල්ලු කරන්න හේතුවක් වෙනවායි කියන යෝජනාව තමයි අපි අද ඉදිරිපත් කරමින් ඉන්නේ. ඔය අතරේ ලක්ෂ්‍ය මේ තවත් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ටොස් එක දිනලා ඇයි අපි ගැහුවේ කියලා. දැන් තීරණ කියන ඒවා එහෙමනේ. ඒ තීරණ එක්කෝ හරියන්න පුළුවන් එක්කෝ වරදින්න පුළුවන්. 100%ක් හරි තීරණ ගත හැකි කෙනෙකු ලෝකේ සිටියේ නොහැකිනේ. ඒතර ඕනෑම කෙනෙක් ගන්න තීරණයක් වරදින්න පුළුවන්. මේ වෙලාවේ තීරණයක් ගන්නවා ටොස් එක අරගෙන මුලින් ගහනවා කියලා. ඒක එක්කෙනෙක් ගන්න තීරණ
තීන්දුවක් නෙමෙයි නායකයාට බෑ ඒ තීන්දුව තනියෙන් ගන්න. කණ්ඩායමේ පුහුණු කරුට හෝ කලමනාකරුට බෑ ඒ තීන්දුව තනියෙන් ගන්න. ඒක කණ්ඩායමක් විදිහට ගනු ලබන තීන්දුවක්. අපි ටොස් එක දින්නොත් මොකද කරන්නේ? දැන් ටොස් එකෙන් පස්සේ රෝහිත් ශර්මගෙන් ඉන්දියා නායකයාගෙන් අහුවනේ ඔයා ටොස් එක දින්නම් මොකද කරන්න කියලා. එතකොට රෝහිත් ශර්මත් කියන්නේ මම ටොස් එක දින්නත් මම කරන්න හිටියේ මුලින් පඳුර පහර දෙන එක කියලා. එතකොට ඒගොල්ලෝ ගණන් හදලා තිබුණෙත් මේ තන තීරුවේ මුලින් පඳුර පහර දෙන එක හොඳයි කියලා. තරංගය පිළිබඳ ජාත්‍යන්තර විචාරකයන් තන නිල්ල S2 කන දැකලා ඒක අතපත ගාලා ඒ පිළිබඳ හැදෑරීමක් කරලා කරුණු කියපු විස්තර විචාරකයන් හිටියානේ. ඉන්දිය ජාතික කණ්ඩායමේ හිටපු පුහුණු කරුවන් හිටියානේ. ඒ අය මොකද කිව්වේ? ඒ අය කිව්වෙත් මේ තන තීරුවේ පළමු පන්දු වාර 8-10 ලොකු දෝලනයක් තියෙයි, වින එකක් තියෙයි, වේග පන්දු යවන්න නිහිත කරවේ. හැබැයි ඊට පස්සේ මේක පිටිකරුවන්ට සුදුසුයි. ඉතින් ඒ නිසා පළවෙනි පන්දුර පහර දෙන එක කෝකටත් හොඳයි. ඒතර හැමෝගෙම තරඟයට පෙර කියවීම උනේ ටොස් එක ගත්තොත් මුලින් ගහන්න කියලා. ඉතින් දැන් තරඟේ පැරතුණාට පස්සේ ඒක අභියෝගයට ලක් කරලා වැඩක් නැහැ. ඉතින් තීන්දුව වැරදුනා. එහෙම නොවුනනම් හොඳයි. හැබැයි ඉතින් එහෙම වුණා. මේක තමයි සංසාර ණය ගනුදෙනුව. උන් කනවා අපි බලන්න යනවා. මම අද ගියා ඒෂියා කප් ෆයිනල් මැච් එක බලන්න. පට්ට දෙනකක් හිටියේ නිසා ඇතුළට යන්න බැරුව හිටියේ. ඉතින් ඇතුළට යනකොට කොහොම හරි ටොස් එක දාලා අපි කැප අතෝරගෙන තිබුණා මුලින්ම බැට් කරන්න. හිටිය සෙනගේ හැටියට ඉන්න තැනක් හොයාගත්තේ පුදුම අමාරුවෙක්. කොමරේ වොන්න පළවෙනි බෝලේ දැම්මා. ඇත්තටම ටිකක් මතකයේ තියෙන ඒ බෝලේ විතරයි. ඊට පස්සේ අකෝ මෙන්න කෙත්තාරා අපි පෙරහැර යන්න ගත්තා. ටික වෙලාවක් යද්දී ආයේ මොකද්ද පුතේ? පිකට් එකක්. මොනවුනත් එනවා පේනවා මැනිකා යනවා පේනවා සින්දුවට හරිම සාධාරණේ වුණේ අද. ආර් ප්‍රේමදාස අද පට්ටම පට්ට ලොකු ක්‍රවුඩ් එකක්. සී ලෝවල් ලෙවල් එකේ 640ට තිබ්බ ටිකට් එක රුපියල් 8000ට තරම් මැච් එක බලන්න ආපු මිනිස්සු හිටියා. වියලි කලාපයේ ආශ්‍රිතව ජීවත් වෙන ලොකු කූරු සහිත විශාල ඉත්තෑව තමයි ඒ. පෙන්නට තරම් ලොකු වීමක් අපිට තිබුණේ නැහැ. ඉතින් එනවයි යනවයි විතරයි. ඊට පස්සේ එහා පැත්තේ හිටපු ඉන්දියන් කාර්යයත් එක්ක අපි ඉන්දියාවට සපෝට් කරන්න ගත්තා. ආ කියා හේ බෙටා. ඇත්තටම වාඩි වෙන තරම් කරියට හොයාගෙන ඉද්දි විකට් 5ක් ගිහිල්ලා. අපෙන් හම්බුණා ඉන්දියාවට ලකුණු 50ක දැවැන්ත ඉලක්කයක්. මුදල් වලට අටවීමකින් වෙච්ච දෙයක් කියලා කියනවා. ඉතින් ඒ මොනා වුණත් කොහොමද එහෙම කරන්නේ? අපේ මූණු බලාගෙන කොහොමද එහෙම යාලා කරන්නේ? අපිට එච්චර ප්‍රේක්ෂකයෝ මුළු ග්‍රවුන්ඩ් එක පිරෙන්නේ වටේට හිටි තනිකර ශ්‍රී ලංකාවේ ලංකාවට ආදරේ මිනිස්සු කොහොමද අපේ මූණු බලාගෙන යාලා එහෙම කරේ? එහෙම පවලා දුන්නා නම් මම මේ කියන්නේ එහෙම උනේ නැහැ කියලා අපි හිතමු. අපිට දුරකථනනුත් කෙනෙක් ඉන්නවා. ආයිබෝන් ඔබට. ආයිබෝන් සුබ උදෑසනක්. කියන්න ඔබේ අදහස. මත්තේ මම මාතර බෙන්ගම්ෙන් කතා කරන්න ජයරත් නේ. ටිකට් පීඩාව මේ රටට හඳුන්වලා දුන්නේ සුද්දෝ. ටිකට් කියන එක අපේ ඇඟට දැම්මේ අතන ප්‍රවීණ විස්තර විචාරක වරුන් දෙනෙක් වන ප්‍රේමසලා ආපාසිංහ මහත්මයා, පාලිත පෙර මහත්මයා. ඒ මහත්තුරු කියපු හැටි නම් ටිකට් පීඩාව කියන්නේ මනසත් එක්ක කරන පීඩාව. මේක විතක අපිට තියෙන්න පුළුවන්. විතක ඉන්දියාවට තියෙන්න පුළුවන්. සමහර විට තව රටකට තියෙන්න පුළුවන්. නමුත් මේක ඇවිල්ලා ටිකට් කියන්නේ බයි චාන්ස් එකක් මේක මම හිතන්නේ නැහැ පාවලා දුන්නයි කියලා. මොකද ලෝක වාර්තාවේ දෙවෙනි තැන අපි ඉන්නේ 13ක් දිනලා. නමුත් ඕක නේ මහත්තයා මම බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකාව පහසුකම්වන්නව නෙවෙයි අපහසුතාවපත් කරනවා නෙවෙයි මම බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකාව හා පාකිස්තානේ හරි ඉන්දියාව හා පාකිස්තානේ හරි අවසන් මහතරගෙට ඊයේ මොකද මේ ඉන්දියාවයි පාකිස්තානේ ආව නම් අපිට මැච් එකක් බලන්න දුන්නා. හිතට වේදනාවක් තියෙනවා මොකද දන්නවද? පන්දුවාර 50ක් ක්‍රීඩා කරන්න නොලැබීම පිළිබඳව සෑහෙන වේදනාවකට පත් වුණා. මොකද දකුණු 175කවත් දුන්නා නම් ටාගට් එකක් ඔයිට වැඩිය තරඟ වෙනස් කරන්න බොහෝ දුරට ඉඩ තිබුණා. ඒ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අදහස්. ක්‍රිකට් වලට ආදරය කරන අයගේ අදහස්. ඒෂියා කප් ෆයිනල් එක බැලුවද? ඔව් බැලුවා. මොකද හිතන්නේ ඒක ගැන? සතුටුයිනේ. හැමෝම දුක් වෙද්දිවා සතුටු වෙන්නේ ඇයි? දුක වගේම ඉතින් පරාජයත් ඉතුරු වෙනවා. කියන්නේ පරාදුනාට සතුටුයි. පරාදුනාට ඉතින් පොඩි අවුලක් තියෙන ඉතින් ලකුණු මට්ටම ඇදී ඇත්තට සතුටුයි ගහපු ගෑයිලට නම්. ලකුණු 50ක් ගහපු එකටත් සතුටුයිද? කොහොමද 50 දැම්මනේ? ලංකාව 50ක් ගහපු එක සතුටුයි නැන්ද ඊට වඩා අවුට් වෙනවා තමයි ලැජ්ජාව. ටීම් එකම එකතුලා 50ක් ගහපු එකත් ලොකු දෙයක්. ලොකු දෙයක් අනිවාර්යෙන් මේක ලොකු දෙයක්. ඇයි එහෙම කියන්නේ? ඉතින් ඔව් ඉතින් මොකද ඉන්දියාවේ එක්කෙනෙකුටවත් තනියම 50ක් ගහන්න වෙන්නේ නැහැ නේද උකොට? ඒ හින්දා ලොකු දෙයක් ඒක සතුටුයි. ඒෂියා කප් එකේ ෆයිනල් එක බැලුවද? වෙනදට නම් මැච් බලන්නේ මේ පාර ෆයිනල් ආපු නිසා බැලුවා. බලන්න ඉතින් එක ලකුණකින් ඉන්දියාව දින්න. ඒ මොකක්ද එක ලකුණක කතාව? ඉතින් ඉන්දියාව ලකුණු 51ක් ගහුවා අපේ අයට ගහන්න පුළුවන් ඒ ලකුණු 50යිනේ. එක ලකුණකින් ඉන්දියාව දින්න. ඒ ලකුණු ගහන්න පුළුවන් වුණා නම් අද මැච් එක අපේනේ. එහෙම කියන අයත් ඉන්නවා. හරි මේකත් අහන්න. ඇත්තටම කිව්වොත් ඉතින් ගොඩක් දුකයි. මිනිස්සු ගොඩක් ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි ආවේ. ඇත්තටම දිනයිම කියලා තමයි හිතුනේ. අපි ග්‍රවුන්ඩ් එකට එද්දී ප්‍රැක්ටිස් කරන ගමන් හිටියේ. එතකොටත් ග්‍රවුන්ඩ් එකේ සෙනඟ පිරලා
මිනිස්සු කෑ ගහනවා ක්‍රිකටර්ස්ලට අත් වනනවා ආදරේ කියලා කෑ ගහනවා තිචර ලොකු ආදරයක් අපේ ගාව තිබ්බා එයාලා වෙනුවෙන් ඒ වගේම ගොඩක් රේනම් ආපු මිනිස්සු එයාලා මෙහෙන් ආවේ අපි ආදරේ කියලා බෝඩ් එකල ලියලා ඒව අරන් ඇවිල්ලා තිබ්බේ එතකොට අපිට ඇත්තටම අවුට් වෙද්දි පළවෙනි ටිකට් දෙක තුන හතර යද්දි අපි හැමෝම කිව්වා මේක ආයි කරන්න බැරිද මේක ඔට්ටු නෑ මේක නිකන් ඔට්ටු නෑ කියලා ආයි මුලින් ඉඳන් පටන් ගමුද කියලා කීර තරමට අපිට නිකන් පිස්සු වගේ එතන එතන ඉඳන් මැච් එක බලපු හැමෝටම මාරම ස්ට්‍රෙස් එකක් ඒ කියන්නේ මුලදී කොච්චර සතුටින් හිටියද ඒක ඒක මන් දන්නේ නෑ වැඩි වෙලා තිබ්බ නෑ මාරම වලින් හිටියේ හැමෝම සමහරු දුකට නැටුවා සමහරු ඉන්දියාවට ජීස් ගන්න ගත්තා ඒ අන්තිම වෙලාවේ එහෙම අමාරුවෙන් ආපු වර්ල්ඩ් කප් එක තියෙන නිසා ඒක ගැනත් අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒතර ක්‍රීඩකයන්ට ඒ සඳහා වැඩ ගොඩක් තියෙනවා. ඒ දේවල් ක්‍රීඩකයන් බොහොම ඕනෑකමින් කරાવી කියලා අපි විශ්වාස කරනවා. ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පුහුණු කාර්ය මණ්ඩලය ඔවුන්ට හරියට මඟ පෙන්වාවි කියලා අපි විශ්වාස කරනවා. එහෙම කරන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෞරවනීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට දිනාගෙන තියෙන ගෞරවය අපි තවදුරටත් රැකගනිමු කියලා අපි යෝජනා කරනවා. ඒ නිසා නැති ප්‍රශ්න එළියට ඇදලා ඒ ප්‍රශ්නවල එල්ලිලා අපි ඉස්සරහට යනව වෙනුවට අපි ක්‍රිකට් වලට හැමදාම ආදරේකලා ක්‍රිකට් නිසා අපි සතුටු වුණා රටක් විදිහට තවමත් ඇතම් රටවල් අපිව හඳුනා ගන්නේ ක්‍රිකට් තියෙන රට විදිහට නේ ක්‍රිකට් ගහන රට විදිහට ඒ නිසා ඒ ගෞරවය අපි තවදුරටත් රැකගනිමු ඒ බලාපොරොත්තුත් එක්ක අපි අදට නතර වෙනවා හැබැයි අපි වඩා ආරාධනා කරනවා එන්න FM බැලුම්ගල Facebook පිටුවට FM බැලුම්ගල Facebook පිටුවට ආවොත් ඔබට පුළුවන්කම තිබෙනවා තවදුරටත් ඔබට හිතෙන දේවල් කමෙන්ට් කරන්න අපිත් එක්ක සංවාද කරන්න අදට ගිහින් එන්න මම ලක්ෂී මම ඩිල්ෂාන්